නායගන දුන්න පොතේදී අපි අර සම කමාව ගන්නකොට දැන් අර බුදු පියාණන් වහන්සේලාට අරියතුන් වහන්සේලාට මේ අපෙන් සිතින් කයින් වචනින් වරදි සිදු වෙලා තියෙනවා කියන එකදී පෙර ආත්මවල අපි දන්නේ නැහැ දැන් මේ ආත්මෙදී අපි වචන කියලා තියෙනවා නම් අර උදාහරණයක් වශයෙන් දැන් අපිට අරියතුන් වහන්සේ නමක් කියලා ආරංචි වුණාම දැන් කාලේ හැටියට අපි ප්‍රථමයෙන් විශ්වාස කරේ නැහැ නේ ස්වාමීන් වහන්සේ මුලදී ඉතින් ඒ වගේ ඒවා අපිට මේ ඒවා කමා වර්ණ වලට හිටලා තිනවනේ එතකොට අපි ඔව් ඉතින් එහෙම තමයි දැන් මෙතෙන්ට මේ අඩුගානේ මෙතෙන්ට මේ භාවනා වැඩසටහන් වලට අපේ ධර්මය අහපු ලක්ෂයක් විතර ඇවිල්ලා මගෙන් කමා වර්ගන තියනවා කමා කරන තියනවා මම නොදන්න කාලේ මෙහෙම මෙහෙම ආර්ය උපවාද කරගෙන තියනවා කියලා ඉතින් ඒක නිසා ඒ අය කමා කරගත්තොත් එයාට කමාව ලැබෙනවා හැබැයි මානිය තියෙනවා නම් කමා කරගන්න බෑ. ඒ නිසා හැබැයි අභිමුඛයට එන්න ඕනේ නෑ කිසිම කෙනෙක් අනභිමුඛව මේ ආර්යෝපවාද වලින් කමා කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒක නිසා තමන් දැන හෝ නොදැන තේරුමක් ඇදුව හෝ නැතුව හිතින් කයෙන් වචනයෙන් කරපු කියපු හිත දේවල් නිසා යම් කෙනෙකුට කායේන වාචා චිත්තේන පමාදේන මායාකතා පමාදේන කිව්වේ මත්වීමක් අර මදයක් ණය ගන්න දිනුවක් සිද්ධ වෙලා තියෙනවා නම් ප්‍රමාදයක් නිසා ඒ සියලු දෙයට කමා කරගන්න ඕන. කමාව ලැබෙනවා. ඒ අනුව ඒ ආරෝපාදයෙන් මිදෙන්න පුළුවන්. එහෙම යන බුද්ධ පියාණනි ඔබ වහන්සේ අභිමුඛව මම සමාව අරන් තියෙනවා. දැන් මමට මට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ අපි මේ ණයගන දෙන පොත කියලා සමාව ගන්න අවස්ථාවේදී අපි මේ දේවල් සිහිපත් කරලා සමාව ගන්න ඕනේ දැන් ඔබ වහන්සේ. මෙහෙමයි. දැන හෝ නොදැන හෝ අපි අතින් මේ සංසාර ගමනේ කවදා හෝ කොතැනකදී හෝ මොනෑම් ආකාරයකින් හෝ ඒ වගේ කෙනෙකුට වරදක් පාපයක් හිංගයක් අවඩක් අසාධාරණයක් අපේ හිතින් කයෙන් වචනයෙන් කරලා එහෙම දෙයක් තියෙනවා නම් ඒ සියලු දෙයට මට කමා කරත්වා කමා කරත්වා කමා කරත්වා කමාව ලැබේවා කමාව ලැබේවා කමාව ලැබේවා කියලා කමා කර ගැනීම හොඳටම ප්‍රමාණවත්. අනිත් එක අනුබුද්ධ පියාණෙනි දැන් පින් දෙන අවස්ථාවල් වලදී දැන් අපි පින් දෙන වෙලාවට අපි මේ අපි දැන් කරපු පින් අපිට මතක තියෙන පින් අපි ඒ වෙලාවට සිහිපත් කරලා නෑ පින් කමක් කරගත්ත හැම වෙලාවෙම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේ මම මේ දැන් කළ පින්කම කුසලයක් බවට පත් කරගන්න. ඒ කුසලයක් බවට පත් කරගන්නකොට මාගාව තියෙන සියලු බාලකම ගති රාග සමාගම ද්වේෂ සමාගම මෝහ සමාගම කාගාව තියෙනද? තමංගා අනුගේ රාග සමාගම දේශ සමාගම මෝහ සමාගම අපිට අයින් කරන්න බෑ. කාගාව තියෙන සමාගමද මේ අයින් කරන්න ඕන. මා මේ බාල සමාගම. මා කියන්නේ මිදී නිදහස් වෙනවා. මේ කියන්නේ තමන්ගාව තියෙන බාල සමාගමෙන් මිදිලා සතන් සමාගම හොතු. ඒ කියන්නේ විත රාගී විත දේශී විත මොහි තත්වයට රාගෙන් තොර ද්වේෂෙන් තොර මොහෙන් තොර තත්වයට පත් වුණොත් ඒකම ඒ සමග්ගෝ විසුද්ධිය එහෙම නිමනයි කියන එකයි. ඕක දැන් අද කියන්නේ අද දහම් පාසල් වල උගන්වන්නේ අර බාලයෙක් සම්බන්ධ වෙන්න එපා පඬිතුයෝ ආශ්‍රය කරන්න. මේ අනුන් ගැනයි කියන්නේ. මේක අනිපාර ප්‍රාර්ථනාවක්. බාලයෝ නොලැබේවා පඬිතුයෝ ලැබේවා කියලා. එහෙම එකක් නෙමෙයි මේක තියෙන්නේ. තමන් ගාව තියෙන රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති ඉවත් කරන්නට, අයින් කරන්නට, අස් කරන්නට මේ කලපින්කම උපකාර වෙනවා. ඒ කියන්නේ පිනක් කළා කුසලයක් කරගන්න. ඒකයි තේරුම. නමුත් ඕකම අද දහම් පාසල ලුගන්නේ ප්‍රාර්ථනා ගාතාවක් හින්දා වගේ බාලු අයින් කළා පඬිතු ආශ්‍රය. ඒව හරියන්නේ නැහැ. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. ඕනම පුද්ගලයෙක් ගාව ඕන ගතියක් තීචාව ඒක අපිට වැඩක් නැහැ. තමන් ගාව තියෙන වැරදි ගති තුන අයින් කරන්න ඕන. ඒ වෙනුවට එතෙන්ට හොඳ ගති තුන අර රාග ගතියට වීත රාගී ගතිය, ද්වේෂ ගතියට වීත දේශී ගතිය, මෝහ ගතියට වීත මෝහ ගතිය ඇති කරගත්තොත් ඒක සතන් සමාගම හොතු යාව නිබ්බාන පත්තිය. අවසරයි බුදු පියාණනි, මට ප්‍රශ්නයක් තියෙනවා. මම නවසීවිතකය දකිනකොට මේ මම දැක්කා ප්‍රාණවත් ශරීරයකට මේ පැත්තකට පණුව ගහනවා.
මට පොඩ්ඩක් ඒකේ හේතුඵල දහම් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. පැත්තකට. ඔව් ශරීරයේ මේ පැත්තකට මේ ඔළුවේ පැත්තකට පණුව ගහලා මේ පැත්ත ප්‍රාණවත් එක පැත්තක් ප්‍රාණවත් එක පැත්තක් අප්‍රාණික වෙලා ඒව ඔව් ඉතින් ඔය අන්තභාගයේ උපරිම මට්ටමක් තියෙනවා එහෙම. අන්තභාගය හැදුනාම ඒ පැත්ත ක්‍රියාත්මක නැහැ. ඒ පැත්තේ යම් යම් අක්‍රිය වුණාම මේ ආපෝ තේජෝ වායෝ පටවි අර පණුවන්ට ආහාර කරනවා. එහෙම අක්‍රිය වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඒකත් මේ මිහිපිටම ඔය නිරය අපාය දකින්න පුළුවන්. ඔය සියලු දේ දැන් අර හෙට වෙනකොට මම මේ නවසීයෝතික පබ්බේ කියවනම නවසීයෝතික වද්දු විභාග කරන ඔය තත්ත්වේ තමයි තියෙන්නේ. ඒක නිසා ඔය වගේ දේවල් තියෙනවා ලෝක සමාජ රටේ. ඔය නොයකුත් ආකට ආයට ඔය වගේ ලෙඩ හැදෙනවා. ඔවා මේ කම්ම විපාකාවන. වෙන මොකක්වත් නෙමෙයි කරපු වැරදි දේවල් දැන් පටිසන්දෙලා දැන් විපාක දීලා දැන් කර්මයේ උරුම වෙලා වෙන මොකක්වත් නෙමෙයි ඒ පුද්ගලයා ඒ වගේ දේවල් වලට අපල වලට උරුම වෙන වැඩ අතීතේ කරලා තියෙනවා හේතුවක් නැතුව ඔයගේ ඵලයක් උරුම වෙන්නේ නැහැ හේතුව යහපත් නම් ඔයගේ ඵලයක් අයහපත් ඵලයක් උරුම වෙන්නේ නැහැ ඒක තේරුම් ගන්න ඕනේ හොඳයි එහෙනම් හරි එහෙනම් ආතාවික